කිසිම ට්‍රීට්මට් එකක් නෑ මෙතන මේකට්ටිය කරන්නේ මේක වැඩි වුණාම රාට ගඟටාරින එක අපි කී බටේ කටාරපුවාම ගාලාගෙන ගඟට යන්නේ අපලඟ තියෙන වෝටර් බෝඩ් එකෙන් දීපු මේ පරීක්ෂණ කරලා ගත්ත වාර්තාව ගඟේ අසුචි මිශ්‍ර වෙලා තියෙනවා මේවා ඒ කට්ටිය පිළිගන්නේ නැහැ මේවා මේ එක දිගට කරගෙන යනවා මේ නිලධාරින් මේක මේ ඡන්ද බල ප්‍රදේශයක් නෙවෙයි නගර සභාවේ ඒකයි මෙතන පළවෙනි කාරණේ ඒත් ඔක්කොම හරිනවා ඔව් මේක මේ මිනිසුන්ට මිනිසුන්ගේ වමනාවක් ඒ කට්ටියට නැහැ වාක්‍ය මේක තියෙන්නේ මොකක්ද මේ මුළු ගමක් ප්‍රොජෙක්ට් කීයක්ද තිබ්බා ඒවා ඔක්කොම මේවා වෙලා තියෙන්නේ එකක්වත් සාර්ථක නැහැ දැන් ආයේ කුඩාන්ට බෑසෙම ඉතින් ඇත්තටම අපද්‍රව්‍ය බැහැර කරන දේවල් ලබන නොවැම්බර් වෙනමට වෙනස් ස්ථානයකට ගෙනහිල්ලා ඒ සඳහා ලෝකයේ තියෙන ඉතාමත්ම ඉහළ තාක්ෂණය පාවිච්චි කරන යාන්ත්‍රණයක් මේ වෙනකිට හදලා තියෙනවා. ඒ තත්ත්වය තුළ මේ නොවැම්බර් වෙනකොට යම් සාධනීය තත්ත්වයක් එනවා. අපි මේ වගේ කුණු කඳු මේට පෙර අවස්ථා ගණනාවකදීම කළමනාකරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ගාල්ල මොන්රෝබියා කුණු කඳ මේට වැඩිය ප්‍රශ්න පාරිසරික ප්‍රශ්න ගැටලු තිබ්බ තැනක් ගැටුම් ඇති වෙච්ච තැනක් එවැනි තත්ත්වයක් මේ ස්ථානයේ නැහැ. අපිට පුළුවන් එතනදී අපි අත්දකලා සාර්ථකත්වයට ගත්ත පියවර ඒ පිළිබඳව කටයුතු කරපු දේශීය විශේෂඥයෝ පළාත් පාලන ආයතනත් එක්ක අපේ කම්කරුවෝ අපේ කාර්මික නිලධාරීන් එක්ක එකතු වෙලා මේ මහනුවරට අඳුන්වලා දෙන්න ඒක තුල අපිට පුළුවන් මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම කළමනාකරණය කරන්න. මෙහි තිබෙන යන්ත්‍ර ඉතාමත්ම පැරණි පළදායිත්වයෙන් අඩු බව ඉතාමත්ම පේනවා. ඒ වගේම මෙහිදී මූලික තාක්ෂණයන් උදාගත්තොත් ඒ යොදා ගැනීම තුල දවස් 20ක් 28ක් ඇතුළත සාමාන්‍යයෙන් කසල සම්පූර්ණයෙන්ම දිරා යන කසල කොම්පෝස්ට් බවට පත් කරන්න පුළුවන්. අපි ඒ ක්‍රියාවලිය මහනුවර මහනගර සභාවේ මහජන නියෝජිතයෝගේ නිලධාරීන්ගේ අනුමැතිය ලැබෙනවා නම් එකඟතාවය ලබා ගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ විශේෂඥතාවය ලබා දෙන්න. අපි මේ පිළිබඳව විශේෂඥතාවයේ තියෙන දකුණු පළාතේ පළාත් පාලන ආයතන තුනක් තියෙනවා. ඒ ආයතන තුනට අද දිනේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සඳුදා මේ කණ්ඩායමක් ඒ ප්‍රදේශවලට යවලා ඒ විශේෂඥතාවය ඔවුන් සමග ප්‍රායෝගිකව සතියක් එහි නැවතිලා ඉඳලා පුහුණු වෙලා ඇවිල්ලා මේ කටයුත්ත කරන්නට ආරම්භ කරන්නට අවශ්‍ය පරිසරය ගොඩනගන්නට බලාපොරොත්තු වෙනවා.